අද දවසේදීත් අපි ද චැලෙන්ජ් වැඩසටහන ආරම්භ කරනවා. අපි අද අභියෝගයට ලක් කරන්නට බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන් වකුගඩු රෝග තත්ත්වයේ හඳුනා නොගත් වකුගඩු රෝගය ගැන. හැබැයි හැමදාම අපි කතා කරන මේ උතුරු නැගෙනහිර තියෙන මේ වකුගඩු රෝග තත්ත්වය පිළිබඳව. ඇයි අපේ රටේ අනිත් ප්‍රදේශවල මේ වකුගඩු රෝගය නැද්ද කියන්නේ? එහෙම නැත්නම් අපි 얘 ගැන නොදැනුවත්ද? එතකොට වකුගඩු රෝග පිළිබඳව තියෙන සායන ලංකාවේ කොයි විදිහටද ක්‍රියාත්මක වෙන්නේ? මාලිගාවත්තේ ප්‍රධාන එකකයක් තියෙනවා. ඒකෙන් මොකද වෙන්නේ? සහ ලංකාවට මේ වකුගඩු රෝගීන් වෙනුවෙන් තව අවශ්‍යතා මොනවද? මේව තමයි අද දවසේදී අපි ද චැලෙන්ජ් වැඩසටහනෙන් අභියෝගයට ලක් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මේ ගැන කතා කරන්න වෛද්‍යවරුන් දෙපළකට මා ආරාධනා කළා. මා මුලින්ම හඳුන්වා දෙන්නම්. මාලිගාවත ජාතික වකුගඩු මධ්‍යස්ථානයේ විශේෂඥ වෛද්‍ය අනුර හේවාගීගෙනගේ මහතා ඉන්නවා මාත් එක්ක. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන් වසන්ති. හොඳයි. ඒ එක්කම අපිත් එක්ක අද දවසේ සම්බන්ධ වෙනවා විශේෂඥ වෛද්‍ය අර්ජුන මාරසිංහ මහතා, මාලිගාවත ජාතික වකුගඩු මධ්‍යස්ථානයේ නියෝජනය කරමින්. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. මම අපේ හේවාගීගෙන අපේ විශේෂඥ වෛද්‍යතුමාගෙන් ආරම්භයක් සපෙමු. මම හිතනවා මේ ආයතනයත් එක්ක අවුරුදු ගණනාවක තියෙන අත්දැකීම් එක්ක අපි මේ මධ්‍යස්ථානය ගැන මුලින්ම, ඒ කියන්නේ මේ මාලිගාවත්තේ ජාතික වකුගඩු මධ්‍යස්ථානය මේ මෙහි වෙන ක්‍රියාවලිය සම්බන්ධයෙන් අපි කතා කරමු. ඔව් සර්. අපි මාලිගාවත්ත ජාතික වකුගඩු මධ්‍යස්ථානය වකුගඩු රෝග රුධිර කාන්දුකරණය සහ වකුගඩු බද්ධ කිරීම සම්බන්ධව තියෙන ජාතික මධ්‍යස්ථානය මේ ආරම්භයේ වර්ෂ 2010 සැප්තැම්බර් මාසේ එදා ඉඳගෙන අපි විශේෂඥ වෛද්‍යවරු රාශියක් වකුගඩු රෝග සම්බන්ධ, කායික රෝග සම්බන්ධ, විකිරණ වේදේ සම්බන්ධ සහ ව්‍යාධි වේදේ සම්බන්ධ, ඒත් එක්කම මේ නිර්වින්දන වෛද්‍යවරු, ශල්‍ය වෛද්‍යවරු විශේෂඥ රාශියකගේ දායකත්වයෙන් අපි මේ වකුගඩු රෝග සත්කාරක ක්‍රියාවලිය පවත්වාගෙන ආවා. මෙහි ප්‍රධාන කොටස් තුනයි. ඕනෑම වකුගඩු රෝහලක එහෙමයි සාමාන්‍ය වකුගඩු රෝගීන්, ඒ කියන්නේ නෙෆ්‍රොලොජි පේෂන්ස්ලා කියලා අපි කියනවා සාමාන්‍ය වකුගඩු ආබාධ සහිත රෝගීන්, ඒ නිදන්ගත වකුගඩු රෝගයේ අවසාන භාගයට පත් වුණාම ඔවුන් කාන්දුකරණයකට ලක් කළ යුතුයි. ඒ රුධිර කාන්දුකරණය විය හැකි, එහෙම නැත්නම් පරිතාන කාන්දුකරණය විය හැකි. මෙම කාන්දුකරණ ක්‍රියාවලිය අපි රෝහලේ සිදු කරනවා. ඒ වගේම කාන්දුකරණය කරන රෝගීන්ගෙන් සුදුස්සන් වකුගඩු බද්ධ කිරීමකට ලක් කරනවා. ඒ බද්ධ කිරීමේ ක්‍රියාවලියත් අප රෝහලේ සිදු වෙනවා. උපදේශන සේවා ඇතුළු සියලුම වකුගඩු රෝග සම්බන්ධ ඕනෑම වර්ගයක සායනයක් අපි පවත්වනවා. ඒ ආකාරයෙන් විහිදී ගිය පරාසයක විශාල විශේෂඥ වෛද්‍යවරුන්ගේ උපදෙස් මත කරන සායන සහ රෝගී සත්කාරක සේවා රාශියක් එහි සිදු කරනවා. එකම මධ්‍යස්ථානය තුළ. එකම මධ්‍යස්ථානය තුළ. හොඳයි. අපේ අර්ජුන වෛද්‍යතුමාගෙන් මම දැනගන්න කැමතියි. දැන් ඊට අමතරව ලංකාව පුරාම විශේෂ රෝහල් පද්ධතිවල මේ සායන සිදු කරනවා නේද? ඒ සායන ග්‍රාමීය රෝහල්වලද, එහෙම නැත්නම් ශික්ෂණ රෝහල්වලද, කොයි ආකාරයෙන්ද සෙසු රෝහල්වල විශේෂයෙන් රජයේ රෝහල්වල මේ වකුගඩු සායන පැවැත්වෙන්නේ? ඇත්තම අපි ගත්තොත් ලංකාවේ රෝහල් පද්ධතිය තුළ
ශික්ෂණ රෝහල් තමයි ඉහළින්ම තියෙන්නේ. බොහෝ ශික්ෂණ රෝහල්වල වකුගඩු රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකු යටතේ මේක ආකාරය වූ සේවාවන් ක්‍රියාත්මක වෙනවා. අපි ගත්තොත් මූලිකවම මහනුවර මහරෝහල, ජයවර්ධනපුර මහරෝහල, කරාපිටිය, අනුරාධපුරය, යාපන, කුරුණෑගල යන ශික්ෂණ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් මේ කියන සියලුම සේවාවන් පැවැත්වෙනවා. ඊට අමතරව පළාත් මහරෝහල්වන් බදුල්ල පළාත් මහරෝහල, රත්නපුර ඒ වගේ රෝහල්වලත් මේ කටයුතු ක්‍රියාත්මක වෙනවා. දැනට දිස්ත්‍රික් මහරෝහල් තත්ත්වය දක්වා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවාව සහ ඒ අදාළ පහසුකම් සපයලා තියෙනවා. හැබැයි අපි ගත්තොත් කාන්දුකරණය ක්‍රියාවලිය එක බේස් හොස්පිටල් කියලා මූලික රෝහල් ලෙවල් එකට යනකම්ම කාන්දුකරණය කරන සඳහා අවශ්‍ය රුධිර කාන්දුකරණ යුනිට්ස්, හිමොඩයලයිසිස් යුනිට් කියවා ස්ථාපිත වෙලා තියෙනවා ලංකාව පුරාම වගේ මේ වෙනකොට. හොඳයි, ඒ වගේ ගැන අපේ වෛද්‍යතුමාගෙන් මම දැනගන්න කැමතියි. අපි හැමදාම කතා කරනෝනේ, වැඩිපුරම අපි කතා කරනවා මේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල තියෙන වකුගඩු රෝග තත්ත්වය ගැන. ඉතින් ඒකදී අපි කියනවා මේ කෘෂි රසායන භාවිතය, ඒ දේවල්, ඊළඟට අපි ජලයේ පාවිච්චියේදී ජලයට විස එකතු වීම කියලා. එතකොට දැන් මේ අනිත් පළාත් වලින් වකුගඩු රෝගියෝ නැද්ද? ඒ කියන්නේ අනිත් අයට මේ වගේ ගැටලු ඇති වෙන්නේ නැද්ද? මොන මොන හේතු කාරණා මේවට බලපානවද? ඇතින් හොඳ ප්‍රශ්නයක්. අපි මෑත කාලයේ අද්දුටු දෙයක් තමයි කෘෂිකාර්මික වකුගඩු රෝගය. එහෙ ඉතාම යම්කිසි භූගෝලීය ප්‍රදේශයක සංක්‍රේන්ද්‍රණය වීම නිසා එයට විශේෂිත ප්‍රොමිනන්ස් එකක්, ඒ කියන්නේ විශේෂිත ප්‍රමුඛතාවයක් ලැබුණා. නමුත් අපි දන්නවා, අපි දන්නා කාලයේ පටන්ම ඇත්තටම වකුගඩු රෝග විද්‍යාව ලංකාවේ ප්‍රචලිත වීමට ප්‍රථම පවා කායික වෛද්‍යවරුන් යටතේ වකුගඩු රෝගීන් සත්කාරක සේවාව කරන අවධියේදී පවා අපි දැනන් හිටියා. ඇත්තෙන්ම බෝ නොවන රෝග තමයි ලංකාවේ, වෙනම අනිත් රටවල් වල, වෙනම ලංකාවෙත් බෝ නොවන රෝගවලින් ඇතිවෙන වකුගඩු රෝග තමයි වැඩිපුරම තියෙන්නේ. අදටත් එහෙමයි. දිවයින පුරාම විශේෂයෙන්ම දියවැඩියාව, ප්‍රභේද දෙකෙහිම දියවැඩියාව, අධිරුධිර පීඩනය, ඒ වගේම සංජානනීය තත්ත්වයන් අපි කියනවා සිස්ටික් ඩිසීසස් කියලා, ඒ වගේම මුත්‍රා පද්ධතියේ අවහිරතා නිසා ඇතිවන, මුත්‍රා පද්ධතියේ ඇතිවන දීර්ඝකාලීන ආසාදන නිසා ඇතිවන, ඒ වගේම සිරුරේ ඇතිවන ආසාත්මිකතාවෙන් අපි කියන ඕටෝ ඉමුනිටීස් කියලා, ඒ වගේ අපි කියන සන්ධි අමාරු තත්ත්වයන් කියලා, ඒ වගේ තත්ත්වයන් නිසා ඇතිවන වකුගඩු රෝග, ඊළඟට වකුගඩු ප්‍රදාහිත තත්ත්වයන්, මේ නිසා ඇතිවන වකුගඩු රෝග තමයි ලෝකයේ අනිත් රටවල මෙන්ම ලංකාවෙත් වඩාම ප්‍රචලිත. නමුත් අර භූගෝලීය, එක්තරා භූගෝලීය ප්‍රදේශයක සංකේන්ද්‍රණය වීම නිසා කෘෂිකාර්මික වකුගඩු රෝගයට යම්කිසි ප්‍රමුඛත්වයක් ලැබෙනවා. කිසි කාල සීමාවක ඒ අපි අවතක්සේරු කරනව නෙමෙයි. නමුත් අපි ඇත්තෙන්ම වකුගඩු රෝගී පරාසය සහ මේ විභවයේ සලකලා බැලුවොත් ඇත්තෙන්ම අනිත් බෝනවන රෝග නිසා ඇතිවන වකුගඩු රෝග තමයි ලංකාව පුරාම ප්‍රචලිතලයක් තියෙන්නේ. එහෙමනම් වෛද්‍යතුමනි, දැන් අපි මේ වකුගඩු ආරක්ෂා කරගන්න ඕනේනේ. දැන් තවත් අයගේ ආකල්පයක් තියෙනවා, මේ දෙකක් තියෙනවනේ. දැන් වෛද්‍යවරු කියනවා දෙකෙන් එකක් තිබ්බත් ඇති කියලා කියනවනේ. ඉතින් මට හිතෙනවා දැන් සාමාන්‍යයෙන් පපුවට කැක්කුමක් එහෙම ආවහම පුතුම විදිහට බය වෙනවනේ. පපුව අමාරුවක්ද දන්නේ, හાર્ට් ඇටැක් එකක් දන්නේ නැහැ කියලා. හැබැයි මට හිතෙනවා ඒ අපි ඒ හෘදයේ ඇතිවෙන වේදනාවට ඉක්මන් වෙන තරමට වකුගඩු සම්බන්ධයෙන් අපේ ලංකාවේ සලකිලි මද්ද? ඕක දෙකක් තියෙනවනේ, එකක් තිබ්බත් ඇති කියලා හිතන මානසික මට්ටමක තියෙනවදෝ කියලා මට හිතෙනවා. ඔව්, ඇත්තටම ගත්තොත් අපිට වකුගඩු දෙක තියෙනවා කියලා අපිට තේරෙන්නේ නැහැ. ඒක හැම වෙලෙම පැය 24ම වැඩ කරනවා. ඒ වැඩ කරන හින්දා තමයි අපි නිරෝගීව සිටින්නේ. එතකොට අපිට කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. දැන් වකුගඩු ලෙඩ වෙනකොටත් එහෙම තමයි තියෙන්නේ. කිසිම අමාරුවක් අපිට දැනෙන්නේ නැහැ. බොහොම වෙලාවට වකුගඩු ඒ රෝගී තත්ත්වයේ උස්සන්න වෙනකම් අපිට කිසි අමාරුවක් දැනෙන්නේ නැහැ. ඒ හින්දා අපි හැම වෙලෙම අපේ වකුගඩු ගැන හිතලා ඒ පිළිබඳ අවධානය යොමු කරලා අපි අර මුලින් කතා කරා වගේ තියෙනවා නම් යම් කිසි අසනීපිකින් පෙළෙනවා නම් වකුගඩු රෝගයක් හැදෙන්න පුළුවන්. විශේෂයෙන් වකුගඩු පරීක්ෂණයකට ලක් වෙලා වකුගඩු වල තත්ත්වය කොහොමද කියන එක පරීක්ෂා කරගෙන සිටීම ඉතා වැදගත් වෙනවා. එහෙම නැත්නම් වෙන්නේ අර ඒ වගේ රෝගයකින් ඉන්න අයට තමයි බහුලම මේ තත්ත්වය පත් වෙන්න පුළුවන්. ඔවුන් දන්නේම නැතුව වකුගඩු රෝගියේ මේ උත්සන්න අවස්ථාවකදී තමයි රෝග ලක්ෂණ මතුවෙන්නේ. එතකොට වකුගඩු දෙකක් තිබුණාට එකකට විතරක් ලෙඩේ හැදෙන්නේ නැහැ, දෙකටම ලෙඩේ හැදෙනවා. එතකොට ජනතාව අවබෝධ කරගන්න
දෙයක් තමයි එහෙම ලෙඩක් තියෙනවා නම් ඒක මුළු වකුගඩු දෙකටම බලපානවා. ඉතින් දෙකම සෞත් වෙනවා. එතකොට දෙකක් තිබුණත් දෙකම ලෙඩ වෙලා අන්තිමට අපිට වකුගඩු බද්ධ කිරීමක් තමයි අලුතෙන් තනි වකුගඩුවකින් තමයි ඊට පස්සේ ඉන්න සිද්ධ වෙන්නේ. හරියට තමන්ගේ තියෙන අසනීප ගැන සලකලා ඒව හොඳට පාලනය කරගෙන හිටියොත් අපිට වකුගඩු රෝගයට ගොදුරු නොවී ඉන්න පුළුවන්. බැරි වෙලා හරි වකුගඩු රෝගයට ගොදුරු වෙලා තියෙනවා නම් ඒක දැන් තියෙන තත්ත්වයෙන් ඊළඟ තත්ත්වයට යන එක නතර කරගන්න පුළුවන් වඩා හොඳින් පරිස්සම් වීම සහ ඒ පිළිබඳ දැනුවත් වීම තුළින්. හොඳයි, අපි ඒ අභියෝගයන් තමයි මේ අද දවසේ ලකලා ඇස්ති වෙන්නේ. එහෙමනම් අපි මුලින්ම බලන්න ඕනේ වෛද්‍යතුමනි මේක හැදුනට පස්සේ මොකද වෙන්නේ කියන එක නෙමෙයි. අපි නොහැදී ආරක්ෂාකාරීව මේක පාලනය කරගෙන ඉතාම නිරෝගී වකුගඩු දෙකක් සහිතව ජීවත් වෙන්නේ කොහොමද කියන කාරණේ. එහෙමනම් අපි සැලකිලිමත් වෙන්න ඕනේ කොහොමද? ඔව්, ඒක හොඳ ප්‍රශ්නයක්. ඇත්තම මේෙහිදී අපි ජනතාව කොටස් දෙකක් විදිහට බෙදලා සැලකුවොත් හොඳයි. යම් කිසි බෝ නොවන රෝගයකින් පෙළෙන ජනතාව තමාගේ බෝ නොවන රෝගය වකුගඩු රෝගයක් දක්වා උත්සන්න වීමට ඉඩ නොදී යහපත් ලෙස වෛද්‍ය උපදෙස් මත එම රෝගය පාලනය කර ගැනීම වැදගත්. උදාහරණයක් විදිහට ගත්තොත් දියවැඩියාව. දියවැඩියා රෝගීන් තමා ලෝකේ ඕනෑම තැනක වැඩිපුරම නිදන්ගත වකුගඩු රෝගයට ගොදුරුවන්නේ. නිදන්ගත වකුගඩු රෝගීන්ගෙන් 50%ක ප්‍රමාණයක් බොහෝ විට ඕනෑම වකුගඩු දත්ත ලේඛනයක දියවැඩියා රෝගීන්. ඒ නිසා දියවැඩියාව මනා ලෙස පාලනය කර ගැනීම. ඒ ප්‍රභේද දෙකෙහිම type 1 and type 2 එවැගේම අදිරුදිර පීඩනය ඒ වගේ බෝ නොවන රෝග තත්ත්වයන් යහපත් ලෙස පාලනය කර ගැනීම. සමහර රෝගීන් මුත්‍රා ගල් සහ මුත්‍රා පද්ධති ආශ්‍රිත නිදන්ගත ආසාදන වලින් පෙළෙනවා. සමහර රෝගීන් අර මම මුලින් කිව්වා වගේ ඕටෝ ඉමුන් ඩිසීසස් කියලා අපි කියනවා, හන්දිපත් වේදනා ආශ්‍රිත ඇඟේ අසාත්මිකතාවයන්ගෙන් පෙළෙන වකුගඩු ප්‍රදාහිත තත්ත්වයන්ගෙන් පෙළෙනවා. ඒ වගේම සමහර රෝගීන් ජානගතව පැමිණෙන සංජානීය තත්ත්වයන් කියන පොලිසිස්ටික් කිඩ්නි ඩිසීස් කියලා වකුගඩු තුල දියබුබුලු ඇතිවීමේ තත්ත්වයක්. මේ වගේ හඳුනාගත් රෝගවලින් පෙළෙන රෝගීන් සිටිනවා. එම රෝග අපි මුලින් හඳුනා ගන්නවා. නමුත් වකුගඩුවේහි සංකූලතා ඇතිවන්නේ ටිකක් පමා වෙලා. ඒ නිසා අර මුලින් ඇතිවෙන බෝ නොවන රෝගී තත්ත්වය යහපත් කළමනාකරණයකට ලක් කර ගැනීම අතිශයින්ම වැදගත්. මෙහිදී ඉතාම වැදගත් කරුණක් මම මතක් කරන්න කැමතියි. හැම විටම ඕනෑම රෝගියෙක් අපෙන් අහන ප්‍රශ්නයක් සාමාන්‍ය ජනතාව වුණත් අපේ යම් යම් මිතුරන් හම්බෙච්ච අවස්ථාවල වුණත් අහන්නේ දියවැඩියාවට ඖෂධ භාවිතා කිරීම තුළින්ද මේ රෝග බෝ වෙන්නේ? නෑ, ඇත්තෙන්ම ඒ වැරදි මතයක්. දියවැඩියාවේ ඖෂධ නිසි පරිදි භාවිතා නොකිරීමෙන් රෝගය උත්සන්න වීම. يعني දියවැඩියාව හරියට පාලනය නොකර ගැනීම තමයි වකුගඩු රෝගයට හානි වෙන්නේ. හැබැයි අපි හිතන්නේ දියවැඩියාව සඳහා බෙහෙත් බීලා තමයි වකුගඩු දෙක සෞත්තු වෙන්නේ කියලා. ඒක තමයි අපේ තියෙන වැරදි මතය. ඒගොල්ල හිතනවා වැඩි කාලයක් අවුරුදු 20ක් විතර මම බෙහෙත් ගත්තා ඒ නිසා තමයි මට මේ වකුගඩු නරක් වුණේ කියලා. ඒ දුර්මතය ඉවත් විය යුතුයි. ඒ වගේම අනිත් ජනතාව තමයි අපි කියනවා at risk population එක කියලා. ඒ කියන්නේ වකුගඩු රෝගයක් වැළඳීමේ අවදානම් සාධක සහිත රෝගීන්. අපි හිතනවා දැන් උදාහරණයක් විදිහට පවුලේ සමාජිකයෙකු බෝ නොවන රෝගයකින් පෙළෙනවා නම් තමාට වකුගඩු රෝගයක් වැළඳීමේ අවදානම වැඩි. තමා ස්ථුල පුද්ගලයෙක් නම්, තමා අධික දුම්පානය කරන්නෙක් නම්, තමා මත්පැන් පානයේ ලොල් බවක් දක්වන කෙනෙක් නම්, ඒ වගේම සංජානීය තත්ත්වයන්ගෙන් පෙළෙයි නම්, ඒ වගේ සමහර අයගේ වකුගඩුවල අසාමාන්‍යතා තියෙනවා. ඒ කියන්නේ අසාමාන්‍යතා කියන්නේ ඒ වකුගඩු ක්‍රියාකාරීත්වයේ නෙමෙයි වකුගඩු ව්‍යුහයේ අසාමාන්‍යතා තියෙන රෝගීන් තුන. ඒ වගේ රෝගීන් නිතරම වකුගඩු පරීක්ෂණයකට භාජනය වෙලා තමන්ට රෝගී තත්ත්වයේ වැළඳීමේ අවදානම තියෙනවද කියලා සැකහැර දැනගන්න. ඒ වගේම ඒ ජනතාවත් ඇරුණම සාමාන්‍යම ජනතාව ඔවුන් තමන්ගේ වකුගඩු සෞඛ්‍යය ගැන වඩා සැලකිලිමත් වෙන්න ඕන. ඔවුන් සැලකිලිමත් විය යුත්තේ මෙන්න මේ ආකාරයෙන්. අනවශ්‍ය මම හිතනවා ඒක ගැන වැඩි පැහැදිලි කිරීමක් කරමු වෛද්‍යතුමනි. මොකද මේ වැඩසටහනේ අපි අරමුණ වෙන්නේ අපි මේ කාරණා හරි හැටි අවබෝධ කර ගැනීම. විරාමයක් අරගෙන මම ඔබතුමාට අවස්ථාව ලබා දෙන්න කැමතියි. පසුව යලිත් ද චැලෙන්ජ් අපේ හේවා ගීගෙනගේ වෛද්‍යතුමාටම අවස්ථාව දෙනවා. අපි කතා කරමින් සිටපු අපේ දැනුවත් කිරීමේ කාරණා ටික අපේ ජනතාවට ඉදිරිපත් කරන්න. පොදු ජනතාව කල්පනා කරන්න ඕන තමන්ගේ සෞඛ්‍ය රැකගන්නේ කොහොමද කියලා. ඔවුන් තමන්ගේ ආහාර රටාව නිසි පරිදි සකසා ගත යුතුයි. ආහාර රටාවේ වැරදි නිසා තමයි බෝ නොවන රෝග ඇතිවන්නේ. ඒ නිසා තමන්ගේ ආහාර රටාවේ අධික කැලරි පරිභෝජනයෙන් වැළකීලා අධික ලුණු පාවිච්චිය අඩු කරලා තමන්ගේ සිරුරට ගැළපෙන ජල පරිභෝජනයක් ඇති කරගෙන ඒ වගේම ස්ථුලභාවය ඇති නොවන පරිදි කටයුතු කිරීම, දුම් පානයෙන් වැළකීම, අධික මත්පැන් පානයෙන් වැළකීම, ඒ වගේ
තමන්ගේ නිසි සෞඛ්‍ය පුරුදු ව්‍යායාමයක නිරතවීම ඒ වගේම තමන් අපි කියනවා ඕනෑම විටක අර අධික ස්ට්‍රෙස් එක මානසික ආතතිය ඇති නොවන විදියට සරල ජීවන රටාවකට හුරු වෙන්න විනෝදය ලබා ගන්න රික්‍රියේෂනල් ඇක්ටිවිටීස් කියලා කියන ඒ වගේ සාමාන්‍ය මහ ජනතාවේ වගේ යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වකුගඩු රෝග ඇති කර නොගැනීමට හෝ වළක්වා ගැනීමට හෝ ඇති වී තිබෙන වකුගඩු රෝගී තත්ත්වයන් උත්සන්න වීම වළක්වා ගැනීමට බොහොම වැදගත් වෙනවා. කාරණා බොහොමයක් අපේ වෛද්‍යතුමා හෙළිදරව් කළා. නමුත් මම හිතනවා මේ අපිට මේ දේවල් අපහසු නෑ. එකම දේ තියෙන්නේ අපි චුට්ටක් අපේ ජීවිතය පිළිබඳ අවබෝධ කරගෙන අපේ ජීවන රටාව වෙනස් කරගෙන මොකද දැන් සාමාන්‍යයෙන් අපි සරල දිවි පෙවෙතකට යන්නට උත්සාහ කරන කෙනෙකුට නම් මම හිතනවා මේ කාරණා ටික එච්චර මේ ගැටලුකාරී තත්වයක් වෙන්නේ නැහැ අනුගමනය කරන්නට. මම අපේ අර්ජුන වෛද්‍යතුමාගෙන් දැනගන්න කැමතියි. දැන් එතනින් එහාට දැන් දෙයක් වුණාට පස්සේ කරන්න දෙයක්වත් නැහැ. එතනින් එහාට ඊට පස්සේ වෙච්ච දේ අනුව අපි ඊළඟ පියවරට යා යුතුයි. යම් ආකාරයක වකුගඩු අකර්මණ්‍ය වීමක් අපිට දැනෙන්නේ නැහැයි කියලා ඔබ කියනවා. හැබැයි දැනෙන අවස්ථාවක් එන්නට පුළුවන්. ඒ දැනෙන අවස්ථාව මොකක්ද? දැනෙන අවස්ථාවන් අපි සැලකුවොත් එහෙම විවිධාකාර රෝග තියෙනවා. ඒ රෝගවල තීව්‍රතාවය අනුව අපිට රෝග ලක්ෂණ පහළ වෙන්න ඉඩ තියෙනවා. අපි ගත්තොත් දැන් ඔය කාලික වකුගඩු රෝගය කියන එක තමයි බොහෝ වෙලාවට අපිට දැනෙන්නේ නැතුව ඇඟේ ඇතුලේ වකුගඩු ක්‍රියාකාරීත්වය ටික ටික අඩරපණ වෙන ගිහිල්ලා අන්තිම අවස්ථාවේ තමයි රෝග ලක්ෂණ මතුවෙන්නේ. ඒ වගේම තියෙනවා තීව්‍ර වකුගඩු අකර්මණ්‍ය වෙන අවස්ථාවන් තියෙනවා. විශේෂයෙන්ම අපි කතා කළොත් මේ උණ සර්ප දෂ්ටනය වගේ දේවල් වලදී ඒවැදී එකපාරටම වකුගඩු දෙකේ ක්‍රියාකාරීත්වය අවහිර වෙනවා. ඉතින් ඒ වගේ දේවල් වලදී ගොඩක් වෙලාවට රෝගියාට මුත්‍රා පිටවීම අඩු වෙලා ඇඟ ඉදිපෙන්න වගේ ගන්නවා. ඊට අමතරව අපි කතා කරපු අර ඔටෝ ඉමුන් ඩිසීස් ස්කීනේ වන තාසත්මික තත්ත්වයන් හින්දා ඇඟෙම්ම හැදෙන තත් කන්ඩිෂන්ස් වලදී මුත්‍රා සමග ලේ පිටවීම මුත්‍රා සමග ප්‍රෝටීන පිටවීම මේක රෝගියා දකින්නේ මුත්‍රා සමග පෙන පිටවීම කියලා කියන්නේ. ඒ වගේ දේවල් මතුවෙන්න පුළුවන්. ඊට අමතරව සමහර වෙලාවට වකුගඩුවල ගල් හැදෙන රෝගීන්ට ගොඩක් වෙලාවට වකුගඩුවල ඇති වෙන කැක්කුමත් සමග ලේ පිටවීම වගේ රෝග ලක්ෂණයන් මතුවෙන්න පුළුවන්. ඊට අමතරව අපි ගත්තොත් වකුගඩුවල සිදුවෙන ආසාදන තත්ත්වයන් නිසා විවිධාකාර වූ බැක්ටීරියා ප්‍රදාහයන් හින්දා වකුගඩුවට ඇති වෙන පයිලෝනෙෆ්‍රයිටිස් කියන රෝගී තත්ත්වයේදී තද උණ සමග කොන්ද වේදනාව වගේ රෝග ලක්ෂණ මතුවෙන්න පුළුවන්. ඒව තමයි රෝග ලක්ෂණ මතුවෙන්න පුළුවන් අවස්ථාවන්. බොහෝ වෙලාවට ඒව එන්නේ අර අපි කියපු තීව්‍ර වකුගඩු අකර්මණ්‍ය තත්ත්වයක් ඇති වෙන අවස්ථාවලදී තමයි ඒක මතුවෙන්නේ. අර කාලික රෝගයේදී බොහෝ වෙලාවට සෙමින් සිදුවෙන දෙයක් හින්දා අපිට රෝග ලක්ෂණ මතුවීම ඉතාම අඩුයි. හොඳයි වෛද්‍යතුමනි, මට කියන්නකෝ, දැන් අපි නිරෝගිමත් කෙනෙක් නම් සාමාන්‍යයෙන් අපේ වයස අනුව දැන් අපි වෛද්‍ය පරීක්ෂණ වලට යොමු වෙනවනේ. දැන් ඒක සාමාන්‍යයෙන් අපි දකිනවා අපේ රටෙත් ටිකක් ජනප්‍රිය කාරණාවක් බවට පත් වෙනවා. හැබැයි දැන් මේ වෛද්‍ය පරීක්ෂණ වලට යොමු වෙනකොට දැන් අපේ ශාරීරියේ සියලුම කොටස් පිළිබඳ යම් ආකාරයක නිරීක්ෂණයක් එමගින් කරනවා. වකුගඩු වගේ දෙයක් සම්බන්ධයෙන් අපි කොච්චර කාලෙකින් අපේ වයස අනුව යම් කිසි ආකාරයේ අවධානයක් යොමු කරලා පරීක්ෂණයකට භාජනය වුණාට කමක් නැද්ද? ඔව්, ඇත්තෙන්ම මම මුලින් සඳහන් කළා වගේ අර ඇට් රිස්ක් ගෲප් එක අවදානම් සාධක සහිත කණ්ඩායම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕනෑම විටක තමන්ගේ අවදානම හඳුනාගත් මොහොතේම ඒ පරීක්ෂණ සඳහා යොමු වීම වැදගත්. අනිත් කණ්ඩායම අනවශ්‍ය පරීක්ෂණ කිරීම අවශ්‍ය වන්නේ නැහැ. ඇත්තෙන්ම ඔවුන් අපි කියනවා වයස 40 50 වගේ මැදිවිය පැමිණි පසු ඔවුන්ගේ වාර්ෂිකව සාමාන්‍යයෙන් තමන් කරන එදිනෙදා කරන පරීක්ෂණ අතර මුත්‍රා පරීක්ෂණයක් සහ සරල ලේ පරීක්ෂණයකින් අපිට වකුගඩු රෝගය ඉතාම පහසුවෙන් හඳුනාගත හැකි. ඒ අර කැන්සර් ස්ක්‍රීනින් වගේ ඒවට වැය වෙන තරම් මුදලක් වැය වෙන්නේ නැහැ. සරල මුත්‍රා පරීක්ෂණයක් අපි කියන ඇත්තටම යුරින් ඇනලිසිස් කියලා. මේ මුත්‍රා පරීක්ෂණය තමයි වකුගඩුව තුළට එබිකම් කරන දොරටුව, ගේට්ටුව. ඒ කියන්නේ ඒක මූලික පරීක්ෂණයක්. මූලික පරීක්ෂණයක්. ඉතින් ඒක නිසා මම හිතනවා මේ දැන් සමහර අපේ පිරිස් ඉන්නවා මේ වෛද්‍ය පරීක්ෂණයක් කරගත්තත් ඒකේ රිපෝට් ටිකවත් අපි තියාගන්නේ නැහැ. පරීක්ෂණ ටිකවත් අපි තියාගන්නේ නැහැ. මොකක් හරි වුණාම තමයි ගේ පෙරලගෙන අපි හොයන්න ගන්නේ. හැබැයි මේවා අපි මැදි වයසත් එක්ක මම හිතන්නේ වෛද්‍යතුමනි අපි ටිකක් අපිට මොකක් හරි වෙන අසනීපයකට හරි අපි දන්නවා සමහරලාවට පරීක්ෂණ වර්ග ගණනාවක් අපේ වෛද්‍යවරුන් නිර්දේශ කරනවා. ඉතින් ඔය අතරේ සමහරලාට වකුගඩු සම්බන්ධයෙන් උත් අපිට යම් මැන බැලීමක් කරන්න මේ ඔය කියන මුත්‍රා පරීක්ෂණය සිදු කරනවා
විය හැකි. නමුත් ඒවැනි පරීක්ෂණ පත්පවා අපි ළඟ තබා ගැනීමෙන් වැදගත්කමක් තියෙනවද? ඇත්තෙම ඔව්. වකුගඩු රෝගය දැන් කාලික වකුගඩුවකරණීය ගත්තොත් එය රෝගය තමගේ ජීවිතයේ කොටසක් විදිහට තමගේ ජීවිත කාලය පුරාම ඇති වෙන දවසේ ඉඳලා ජීවිත කාලය පුරාම තමා පීඩා විඳින්මින් තමා ඒ සමග ජීවත් වෙනවා. එතෙන්දී ඇත්තෙන්ම වෛද්‍යවරයාට ඒ වෛද්‍ය වාර්තාවල ක්‍රොනිසිටි එක අපි කියනවා කාලය සමග ඒ වෛද්‍ය වාර්තා කෙසේද වෙනස් වුනේ කියන එක ඉතාම වැදගත් යම් යම් තීරණ ගැනීම. ඉතිහාසයේ රෝග ඉතිහාසයේ බැලීම. හොඳයි වෛද්‍යතුමනි, දැන් හැදුනට පස්සේ අර්ජුන වෛද්‍යතුමනි, දැන් මේක හැදලා අපි කාන්දුකරණයටපත් වෙන්නේ එමු නැත්නම් අපි කියනවා ලේ මාරු කරනවා කියලා සාමාන්‍ය ව්‍යවහාරය අපි කියනවා. එතකොට මේ තත්වයට එන්න තියෙන අවස්ථාවන් මොනවද? අපි ඔය කතා කරපු බොහෝ රෝගී තත්ත්වයන් හින්දා ඒවා හරියට අපි කළමනාකරණය කරගත්තේ නැත්තම් බොහෝ රෝගීන් වකුගඩු අකර්මණ්‍ය වෙලා මේ අපි කියන CKD ස්ටේජ් 5 කියන එකේ අන්තිම අවස්ථාවට යොමු වුණාට පස්සේ අපිට අර ඇඟෙන් තියෙන බහිස්රාවීය ක්‍රියාවලිය වකුගඩු හරහා සිදු කර ගැනීමට නොහැකි වෙනවා. එතකොට ඒ හේතුවෙන් නොයෙකුත් විෂද්‍රව්‍ය සහ අර අපි ඇඟට අවශ්‍ය නැති ජලය ඇඟ එකතු වෙන්න ගන්නවා. ඉතින් ඒවා එළියට දමන එක ක්‍රමයක් තමයි මේ කාන්දුකරණය කියන්නේ. එතකොට කාන්දුකරණයේ ක්‍රම දෙකක් අපි දැනට භාවිතා කරනවා, රුධිර කාන්දුකරණය සහ පරිතාන කාන්දුකරණය කියලා. රුධිර කාන්දුකරණයේදී කරන්නේ අපි රෝගියාගේ ඇඟේ තියෙන ලේ විශේෂ නල පද්ධතියක් කරහා අරගෙන අපේ හෙමොඩයිලයිසිස් මැෂින් කියන එක හරහා යවලා ඒකෙදි පිරිසිදු කිරීමේ ක්‍රියාවලියකට ලක් කරලා නැවත රෝගියාගේ ඇඟට ලබා දෙනවා. ඒක පැය 4ක් එක දවසකට සිද්ධ වෙනවා. ඒක අඩුම දවස සුමානයකට දෙතුන් පාරක් කරන්න ඕනේ ක්‍රියාවලිය. ඒක කරාම රෝගියාගේ ඇඟේ තියෙන අපද එකතු වෙච්ච අර අපි කියන අනවශ්‍ය අපද්‍රව්‍ය සහ අනවශ්‍ය ජල ප්‍රමාණය අපිට ඒ තුලින් ඉවත් කරන්න පුළුවන්. හැබැයි ඒක ඉවත් කරලා ඊළඟ ඩයලයිසිස් සෙෂන් එක එනකොට රෝගියට නැවතත් අර ඒ ඇඟේ එකතු වෙන දේවල් එකතු වෙලා තියෙනවා. ඒක එක ක්‍රමයක්. අනිත් ක්‍රමය තමයි පරිතාන කාන්දුකරණය කියලා. ඒකෙදී අපි මේ බඩට දමන බටයක් හරහා විශේෂ වූ ෆ්ලූයිඩ් එකක් ඇතුළට දානවා, පෙරිටෝනියල් ඩයලයිසිස් ෆ්ලූයිඩ් කියලා. ඒක රෝගියා විසින් කරගන්න ඕනේ ක්‍රමයක්. ඒක රෝගියාට කරගන්නේ කොහොමද කියන එක ඉඳන් ඔක්කොම පුරුදු කරනවා. ඒ හරහා අර අපි බඩට දාන ඒ තරලය බඩ ඇතුළ තබා ගන්නවා අපි පැය ගානාවක්. ඒ පැය ගාන තුලදී ඇඟේ තියෙන සියලුම අපද්‍රව්‍ය සහ වැඩිපුර ජලය අර තරලයේ තුරට පෙරෙනවා. පෙරුණාට පස්සේ ඒක අපි පැය කිහිපයකට පසු නැවත අයින් කරලා ඉවරලා ඊළඟ බෑග් එක දා ගන්නවා. ඒක තමන් ගෙදරින් ඉඳන් කරගන්න. එතකොට රෝගියාට අවස්ථාව ලැබෙනවා පැය 6ක් 8ක කාලයක් අර බඩට ඒ තරලය දමා ගත්තට පස්සේ තමන්ගේ වැඩ කටයුතු වල සාමාන්‍ය පරිදි නිතර දෙන්න රෝහලකට යෑමේ අවශ්‍යතාවයක් නැහැ. ඒ ක්‍රමය දවස් 7 පුරාම සිද්ධ වෙන ක්‍රමයක්. ඔය දෙක තමයි කාන්දුකරණ ක්‍රියාවලිය සඳහා දැනට අපිට භාවිතා වෙන ක්‍රම දෙකකට තියෙන්නේ. අර වකුගඩු අකර්මණ්‍යතාවය අන්තිම අවස්ථාවට ගිය රෝගීන් සඳහා. හොඳයි. රටේ අවශ්‍යතාවය විශේෂයෙන්ම මේ උපකරණයක ගත්තහම, දැන් මොකද මේක සාමාන්‍ය තැනක මම හිතන්නේ කාන්දුකරණය කරන්න බෑ. මේකට විශේෂ උපකරණ අවශ්‍ය වෙනවා, විශේෂ ස්ථාන අවශ්‍ය වෙනවා. ඉතින් එවැනි අවශ්‍යතාවය ලංකාවේ මේ වකුගඩු රෝගීන්ගේ ප්‍රමාණය අනුව ප්‍රමාණාත්මකද මේ තියෙන උපකරණ, එහෙම නැත්නම් රෝහල් පද්ධතිවල තියෙන මේ කාන්දුකරණ පද්ධති? අපි ඒව ගැන ටිකක් කතා කරමු විරාමයක් අරගෙන. විරාමෙන් පසුව යලිත් ද චැලෙන්ජ්. අපි කැමති අපේ හේවාගී ගැන වෛද්‍යතුමාගෙන් දැනගන්න ලංකාවේ වකුගඩු රෝගීන් සඳහා මේ කාන්දුකරණයේදී කොයි විදිහටද පහසුකම් සලසා තිබෙන්නේ? රෝගීන් ප්‍රමාණයට අනුව අපිට කාන්දුකරණය කිරීමේ පහසුකම් තියෙනවද, එමු නැත්නම් යම් කිසි අඩුවක් තියෙනවද? අර අර්ජුන සඳහන් කරා වගේ කාන්දුකරණය ක්‍රම දෙකයි, රුධිර කාන්දුකරණය සහ පරිතාන කාන්දුකරණය. පරිතාන කාන්දුකරණයට විශේෂිත යන්ත්‍ර සූත්‍ර භාවිතයක් නැහැ. ඒ සඳහා විශේෂිත පහසුකමක් අවශ්‍ය වන්නේ නැහැ. පරිතාන කාන්දුකරණ දියර ඒ රසායන ද්‍රව්‍ය පමණයි අවශ්‍ය වන්නේ. ඒ නිසා එහි සීමාවක් නැහැ. රුධිර කාන්දුකරණයට රුධිර කාන්දුකරණ මැෂින් එක, ඒ යන්ත්‍රය අවශ්‍යයි. එහිනම් යම් හිඟතාවයක් ලංකාවේ අපි දකිනවා.
මංහිතනවා අපි ළඟ රජයේ සහ පෞද්ගලිකාංශය දෙකම එකතු කරාම අපි ළඟ මැෂින්ස් 600කට වඩා නැහැ. නමුත් අපි අවශ්‍යතාවය වගේ දසගුණයක් 6000කටත් අධිකයි. අපි ඇත්තටම අපේ සියලුම රෝගීන් අපි නිසි ලෙස ගණනය කරලා අපි අවශ්‍ය පරිදි රුධිර කාන්දුකරණය කරනවා නම් ඇත්තෙන්ම තියෙන හිඟතාවයන් නිසා සහ ආර්ථික අපහසුතාවයන් නිසා රෝගීන්ගේ පෞද්ගලිකවත් අපි අමාත්‍යංශයක් විදිහට ගත්තම තියෙන අපේ යම් යම් ශක්්‍යතාවයන්ගේ අඩුකම නිසා අපි නිසි පරිදි රුධිර කාන්දුකරණය කරනවා කියලා අපිට කියන්න බෑ. ඒ කියන්නේ අපි අවතක්සේරු කරනවා නෙමෙයි, අපි කරන සේවය අපි උපරිමයෙන් කරනවා. නමුත් ඇත්තම අවශ්‍යතාවයේ රුධිර කාන්දුකරණය රෝගියෙක්ට සතියකට පැය 12යි. ඒ කියන්නේ පැය 4 සෙෂන්ස් 3ක් අවශ්‍යයි අවමය. නමුත් අපි ඒ තරමටම කිරීම අපහසුයි. සියලුම රෝගීන් මේ තුලට ඇතුළත් කර ගැනීමට නම් අපි යම්කිසි සීමා කිරීම සිදු කරන්න වෙනවා. ඒත් එක්කම අපිට වාර්තා වෙන රෝගීන් පමණයි අපි මේ දත්ත ලේඛනයේ තියෙන්නේ. අපිට වාර්තා නොවන රෝගීන් ඕනෑ තරම් ඉති සිටිනවා. වෛද්‍යවරු වෙත සායන වෙත ළඟ නොවන රෝගීන් ඉන්නවා. ඒ වගේම අන්‍ය ප්‍රතිකර්ම සඳහා යොමු වෙන රෝගීන් ඉන්නවා. ඔවුන්ගේ දත්ත ලැයිස්සුවක් අපි ගාව නැහැ. ඒ සියල්ල සංසන්දනය කරාම ඊළඟට කලාපයේ අනිත් රටවල්වල පොපියුලේෂන් ස්ටඩීස් බැලුවම අපේ රෝගීන් සඳහා හරියටම රුධිර කාන්දුකරණය කිරීමට 6000කට අධික රුධිර කාන්දුකරණ මැෂින් සංඛ්‍යාවක් අවශ්‍යයි. අපිට තිබෙන්නේ 600ක් හෝ ඊට ආසන්න සංඛ්‍යාවක්. දැනට රුධිර කාන්දුකරණ ඒ උපකරණ සහිතව ඒක කොයි කොයි රෝහල්වල ක්‍රියාත්මක වෙනවද? මම දන්න පමණින් මහනුවර මහ රෝහලෙත් මේ වෙනම ඒකකයක් ස්ථාපිත කරන්න මේ රුධිර කාන්දුකරණය සඳහා යම් මුල්මය කටයුතු සිදු වෙමින් පැවතුණා. නමුත් මේ වෙනකොට ලංකාවේ කොයි රෝහල්වලද මේ ක්‍රියාත්මක වන්නේ අවම ප්‍රමාණය වුණත්? මේ දිවයිනේ සෑම ප්‍රදේශයකම විශේෂයෙන්ම ශික්ෂණ රෝහල්, දිස්ත්‍රික් මහ රෝහල්, පළාත් මහ රෝහල් ආදී සියලුම රෝහල්වල ඊවන් මූලික රෝහල්වල පවා මෙම රුධිර කාන්දුකරණ ඒකක තිබෙනවා. හැබැයි ඒ හැම ස්ථානයක්ම වකවඩු විශේෂඥ වෛද්‍යවරයෙක් යටතේ පාලනය වන්නේ නැහැ. බොහෝ විට කායික රෝග වෛද්‍යවරයෙක් යටතේ. නමුත් මේ සියල්ල ලංකාව පුරාම විසිරී පවතිනවා. ප්‍රාදේශීය රෝහල්වල පවා රුධිර කාන්දුකරණ පහසුකම තියෙනවා. නමුත් එහි ප්‍රමාණවත් රෝගීන් ප්‍රමාණය හැටියට අවශ්‍යතාවය සැපිරලා නැහැ. හොඳයි, ඖෂධමය ප්‍රතිකාර ගත්තහම වෛද්‍යතුමනි, දැන් මේ සඳහා ඖෂධමය වශයෙන්ුත් අර රුධිර කාන්දුකරණය කරනකොට හෝ කුමන ආකාරයකින් වකුගඩු රෝගය සම්බන්ධයෙන් ඇතිවන රෝගී තත්ත්වයකදී ඖෂධමය ප්‍රතිකාරත් මෙතනදී වැදගත් වෙනවා නේද? ඔව්, ඇත්තටම ඖෂධ ප්‍රතිකාරත් වැදගත් වෙනවා. සමහර අපි කතා කරන රෝග තත්ත්වයන් තියෙන ඖෂධ මගින් අපි අර රෝග තත්ත්වය උස්සන්න වීම සහ මේ වකුගඩු අකර්මණ්‍ය වීමේ ඊළඟ අවස්ථාවට යෑම අපිට පාලනය කරගන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය කරන ඖෂධ බොහොමයක් ලංකාවේ තිබෙනවා. බොහොම මිල අධික ඖෂධත් පාවිච්චි වෙනවා. වාසනාවකට වගේ අපේ රජයෙන් ඒ සියලු දේ නොමිලේ රෝගීන්ට ලබා දෙනවා. නිදහස් සෞඛ්‍ය සේවය හරහා අපි ඒ ගැන ඇත්තටම රජයට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ එක්කම අපි කතා කරොත් එහෙම රුධිර කාන්දුකරණය හරි වකුගඩු රෝගයේ අවසන් අවස්ථාවේ ඉන්න රෝගීන්ගේ රුධිර හිමොග්ලොබින් මට්ටම වැඩි කරන්න අවශ්‍ය කරන ඉන්ජෙක්ෂන් එරිත්‍රොපොයිටින් කියන ඉන්ජෙක්ෂන් එකක් භාවිත වෙනවා. ටිකක් මිල අධික ඖෂධයක්. ඒවා ඔක්කොම රජයේ රෝහල්වල නොමිලේ ලබා ගන්න පුළුවන්. ඊට අමතරව ඉතාමත් විශාල පිරිවැයක් වැය වෙන ශල්‍ය කර්මයක් තමයි වකුගඩු බද්ධ කිරීම කියන්නේ. ඒකත් නොමිලේ කරනවා වගේම ඊට පස්සේ භාවිතයට ගන්න අර වකුගඩු ප්‍රතික්ෂේප වීම වළක්වන්න දෙන්නේ ඉතාම අධික මිල ගණන් සහිත ඖෂධ වර්ග ඒ සියල්ල රජී රෝහල් තුලින් නොමිලේ ලැබෙනවා. සමහර කාලවල වලදී ඒවා අපිට ලබා ගැනීම අපහසුතාවයන් මතුවෙනවා. ඒවා අවුට් ඔෆ් ස්ටොක් එහෙම යන අවස්ථාවන් තියෙනවා. එහෙම ප්‍රශ්න වලට මුහුණ දෙන්න. හැබැයි බොහෝ අවස්ථාවලදී එම ඖෂධ රජයෙන් සපේම් සමහරහා අපේ රෝගීන්ට ලබා දෙන්න පුළුවන් වෙලා තියෙනවා. හොඳයි වෛද්‍යතුමනි, දැන් මෙවැනි රෝගියෙක් සාමාන්‍යයෙන් ඒ නිසි වෙලාවට නිසි කලට මේ සායනයකට සහභාගී වීමේ වැදගත්කම කොයිතරම්ද? ඔව්, ඇත්තටම ඉතාම වැදගත්. වකුගඩු බද්ධ කළ රෝගීන් නම් අනිවාර්යයි යම් පොඩි සුළු ප්‍රමාද දෝෂයකින් වකුගඩු ප්‍රතික්ෂේප වීම හෝ ඒ ආශ්‍රිත සංකූලතා ඇතිවීම සිදු වෙන්න පුළුවන්.
එහෙම ඒ රෝගීන් පමණක් නොවේ රුධිර කාන්දු කරන රෝගීන් මූලික අවස්ථාවේ පවා වකුගඩු නිදන්ගත වකුගඩු අකරණියෙන් පීඩා විඳින රෝගීන් නිසි කලට වෛද්‍ය උපදෙස් පරිදි සායන සඳහා සහභාගී වීම ඒ වෛද්‍ය පරීක්ෂණ වලට භාජනය වීම ඒ වගේම රුධිර පරීක්ෂණ සහ මුත්‍රා පරීක්ෂණ ආදී අනිත් අපි කියනවා ස්කෑනින් පරීක්ෂණ එක ළඟේ විකිරණ පරීක්ෂණ සඳහා යොමු වීම ඉතාම වැදගත්. හොඳයි මම හිතනවා දැන් අවසාන මාදීරණෙම වකුගඩුවක් බද්ධ කරනවා කියලා කියන කාරණාව පැතුමනි කොයි ආකාරයෙන්ද සිදු කරන්නේ මම හිතන්නේ මේ මාලිගාවත් මේ ජාතික වකුගඩු මධ්‍යස්ථානයේ හරහත් එවැනි ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. එතකොට මොකද්ද මේ ක්‍රියාවලිය? ඔව් වකුගඩු බද්ධ කිරීම තමයි වකුගඩු රෝගයකින් පෙළෙන රෝගියෙකුට තියෙන හොඳම අවස්ථාව නැවත සාමාන්‍ය ජීවිතයකට යොමු වෙන්න. එතකොට වකුගඩු බද්ධ කිරීමට බොහෝ වෙලාවට ලංකාව වගේ බෞද්ධ ආගමික පසුබිමක් තියෙන හින්දු ආගමික පසුබිමක් තියෙන රටක බොහෝ අපිට තමන්ගේ පවුලේ කෙනෙක්ම වකුගඩුව දානය කරන්න කැමති වෙනවා රෝගියාට. ඒ හින්දා අපි කියනවා ලයිව් ඩෝනර් ට්‍රාන්ස්ප්ලාන්ට් කියලා. ඒ කියන්නේ සජීවී විදිහට අපිට වකුගඩුව ලබාගෙන වකුගඩු බද්ධ කිරීමකට යන්න අවස්ථාව තියෙනවා බොහෝ වෙලාවට. එහෙම නැති අවස්ථාවලදී ඩිසීස් නමුත් ඒ අපි කැමැත්ත තිබුණත් අපේ වකුගඩුව ගැලපෙයිද කියන ගැටලුවකුත් තියෙනවා. ඔව් තමන්ට කියන්නේ ලේ වර්ගය අනුව වකුගඩු ගැලපීම කරන්න ඕනේ. ලේ වර්ගයෙන් ගැලපුණාට පසුව අපි ඊට වඩා තව ලෙවල් එකකට ගිහිල්ලා බලනවා HLA කියන පරීක්ෂණය කරලා තව දුරටත් වකුගඩු ගැලපීම බලනවා. එතකොට මේ ගැලපීම වඩා හොඳ වෙන තරමට වකුගඩුවේ පැවැත්ම දීර්ඝකාලීන වෙනවා. ඉතින් ඒ විදිහට අපිට ලයිව් ඩෝනර් ට්‍රාන්ස්ප්ලාන්ට් එකක් කරගන්න පුළුවන්. එහෙම බැරි අයට මාලිගාවත් වකුගඩු රෝහල කේන්ද්‍ර කොටගෙන සහ අනිත් රෝහල්ත් දැනට ඒ හා සම්බන්ධ වෙලා තියෙනවා. මොලේ මැරිච්ච මොලේ මියගිය රෝගීන්ගෙන් ලබා ගන්න අවයව බද්ධ කිරීම හරහා වකුගඩු බද්ධ කිරීමක් සිද්ධ වෙනවා. ඒක මම හිතන්නේ මාලිගාවත් රෝහලේ ඒ වෙනුවෙන් මූලිකම අඩිතාලම දාලා ඊටා විශාල ප්‍රමාණයක් බද්ධ කිරීම සිදු කරපු රෝහල විශාල රෝගීන් ප්‍රමාණයක් ඒ හරහා මේ වකුගඩු බද්ධ කිරීම සිදු කරගෙන දැනට සාමාන්‍ය පරිදි ජීවිතය ගෙවනවා. හොඳයි. ඒ සාමාන්‍ය පරිදි ජීවිතය ගෙවන්නට වකුගඩුවක් බද්ධ කරන එක ලෙහෙසි පහසු කාර්යයක් නෙවෙයි. ඒක නිසා සමහර විට අපිට දැන් මේ වැනි වැඩසටහන් මේ අභියෝගයට ලක් වෙන කාරණා එක්තරා ආකාරයක අපි වකුගඩුව ආරක්ෂා කර ගැනීම වැදගත් වෙනවා. මේ වැනි රෝග තත්ත්වයන් වලින් වැළකී සිටින්නේ කෙසේද කියන එක පිළිබඳව අවධානය යොමු කරන්නට වෙනවා. අනිත් පැත්තෙන් අපිට වකුගඩුවක් බද්ධ කළාට පස්සේ එච්චර අමාරුවෙන් අපේ වෛද්‍යවරු විශාල කණ්ඩායමක් ලොකු ප්‍රයත්නයක් දරලා ඒ ආරක්ෂා කරලා අපිට බද්ධ කරන වකුගඩුව ආරක්ෂා කරගන්න එකත් මම හිතනවා රෝගියෙකුගේ විශාල වගකීමක්. තවත් තොරතුරු අපි කතා කරමු විරාමයක් අරගෙන. පසුගිය කොවිඩ් සමයේ අපි අවුරුදු දෙකක් විතර රට සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වෙච්ච කාල සීමාවන් තිබුණා. කඩින් කඩ ක්‍රියාත්මක වෙච්ච අවස්ථාවන් තිබුණා. මේ මධ්‍යස්ථානය කොයි ආකාරයටද කටයුතු කළේ ඒ සමයේ? කොවිඩ් සමයේ යම් යම් සීමාවන්ට අපිටත් මුහුණ දෙන්න සිදු වුණා. විශේෂයෙන්ම සංචාරණ සීමා නිසා රෝගීන්ගේ පැමිණීමේ අඩුවක් තිබුණා. ඒත් එක්කම සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කරන්න යෑමේදී අර රෝගීන් දුරස්ථභාවය රකින්න ඒ අවස්ථා සියල්ලම අනුගමනය කරන්න වීම නිසා ඔවුන්ට යම් යම් අපහසුතා පැන නැගුණා. සහ ඔවුන්ගේ පැමිණීමේ අඩුවක්
ප්‍රායෝගිකව අපිට අත්විඳින්න සිදු වුණා. නමුත් ඔවුන්ට කරපු සත්කාරක සේවාවල කිසියම් හෝ හීනවීමකට අපි ඉඩ දුන්නේ නැහැ. ඔවුන්ගේ කායිකව ඔවුන් අප ළඟට පැමිණීම සීමා වුණත් අපේ තැපැල් මාර්ගයෙන් ඔවුන්ට බෙහෙත් යැවීම, ඊළඟට ඔවුන්ට උපදේශන සේවාවක් අපි පටන් ගත්තා. ඒ කියන්නේ අපි ඔවුන්ට දුරකථන මාර්ග කීපයක් විවෘත කළා. ඒ සඳහා වෛද්‍යවරු, විශේෂඥ වෛද්‍යවරු හෙදියන් පැය 24ම උපදේශන සේවාවක යෙදිලා හිටියා. ඔවුන්ගේ සංකූලතා අපි සාකච්ඡා කළා. ඒ වගේම අපි යම් යම් සේවා සඳහා ප්‍රාදේශීයව ඔවුන් වෙන වෙන ඔවුන්ගේ ආසන්නතම රෝහල් සඳහා යොමු කරා, සහ එහි සිටින විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍ය කාර්ය මණ්ඩල, හෙද කාර්ය මණ්ඩල සමග සහභාගී වෙමින් ඔවුන්ට අවශ්‍ය සායනික සේවාව නොකඩවා දිගටම සිදු කිරීමට අපි පෙළඹුණා. අපේ බද්ධ කිරීමේ යම් කිසි අඩුවක් සිද්ධ වුණා, විශේෂයෙන්ම ලයිව් ඩෝනර්ස්ලා බද්ධ කරන එකත්, ඩිසීස් ඩෝනර්ස්ලා කියන්නේ අපි කියන්නේ මොලේ මියගිය රෝගීන්ගේ කරන වකුගඩු බද්ධ කිරීමුත් යම් තරමකට සීමා වුණා. නමුත් 100% මේක කඩාකප්පල් වුණේ නැහැ. රුධිර කාන්දුකරණය අප වෙනදාටත් වඩා ඉතාම හොඳින් සහ යම් කිසි කාර්යක්ෂම භාවයකින් සිදු කරා. මොකද කොවිඩ් පොසිටිව් වෙන රෝගීන්නුත් අපේ රෝහලේ ඩයලයිස් කරන්න, අපි රුධිර කාන්දුකරණය කරන්න අපි බාරගත්ත වෙන වෙන රෝහල් වලින් ආපු යම් යම් විශේෂිත යොමු කිරීම් පවා අපි අරගෙන ජාතික මධ්‍යස්ථානයක් විදිහට ජාතික මධ්‍යස්ථානයක යුතුකම නොපිරේලා ඉටු කළා. හොඳයි වෛද්‍යතුමනි, දැන් බහුගොඩු රෝගී තත්වයකට මුහුණ දුන්නු රෝගියෙක් කොවිඩ් වැළඳුනොත් යම් කිසි ආකාරයක අවදානමක් තියෙනවද? ඒ රෝග තත්වයත් එක්ක මේ රෝග තත්වයත් වැළඳුනොත් සාමාන්‍යයෙන් අපි කොවිඩ් වැළඳෙනවාට වඩා? ඔව්, ඇත්තටම අපි ගත්තොත් අපි අර ප්‍රතිශක්තිකරණයට කලින් අවස්ථාවන් ගත්තොත් ඒක බොහෝ වෙලාවට අපි අද්දුටුව දෙයක්. ඒ ප්‍රතිශක්තිකරණයට මුහුණ නොදුන්න රෝගීන් කොවිඩ් ආසාදනය වෙලා එන ඩයලයිසිස් රෝගියෙක් හෝ වකුගඩු රෝගී අවසාන අවධියේ ඉන්න රෝගියන්ගේ සංකූලතා මැතිවීමේ සම්භාවිතාව ඉතා වැඩි, සහ ඔවුන් අර උග්‍ර නියුමෝනියා තත්ත්වයට පත්වීමේ සම්භාවිතාවත් වැඩි. හැබැයි ඒකම අපි කතා කරන්න ඕනේ කොට්ටාසයක් තමයි බද්ධ වකුගඩු බද්ධ කිරීම කරපු රෝගීන්. ඔවුනුත් අර බද්ධ මේ ප්‍රතිශක්තිකරණය සම්පූර්ණයෙන් අරගෙන නැත්නම් එවැනි සංකූලතාවයන්ට ගොදුරු වීමේ ඉඩකඩ වැඩි. හැබැයි දැන් මේ වෙනකොට මං හිතන්නේ රටේ බොහෝ ජනගහනයකට ප්‍රතිශක්තිකරණය සම්පූර්ණ වෙලා තියෙන පසුබිමක් යටතේ අපි දකින ওই සංකූලතාවල අඩුවීමක්. දැන් වකුගඩුවක් බද්ධ කළාට පස්සේ අපි කොච්චර කිව්වා වුණත් අපි සාමාන්‍ය ජීවිතයක් ගත කළා වුණත් අපි නොකළ යුතු දේවල් තියෙනවද එවැනි රෝගියෙකුට? එහෙම නැත්නම් අපි පෙර කරපු සමහර රැකී අවස්ථා වෙන්න පුළුවන්, ඒ රැකී අවස්ථාවේ ස්වභාවය වෙන්න පුළුවන්. ඒ හැම දෙයක් එකම අපි අර බද්ධ කිරීමක් කළාට පස්සේ නොකළ යුතු දේවල් තියෙනවද? ඔය ඇත්තෙන්ම මෙහෙමයි, බද්ධ කළ රෝගියෙක් තමගේ වකුගඩුව බේරා ගැනීමට, එය රැක ගැනීමට ඒ දීර්ඝකාලීන සෞඛ්‍යයට කළ යුතු කාරණා කීපයක් තියෙනවා. ඒ ප්‍රතික්ෂේප වීම වකුගඩුව දැන් අපි බද්ධ කරනවා කියන්නේ වෙන ජීවිකුගේ වකුගඩුවක් සම්පූර්ණයෙන්ම තමාට ගැළපෙනවා වෙන්නට පුළුවනි. නමුත් වෙනමම ජීවි ක්‍රියාවලියක් සිදුවන වකුගඩුවක් ප්‍රතික්ෂේප වීමේ අවධානමක් බහුලව තියෙනවා. ඒ නිසා අපි ප්‍රතික්ෂේප වීම වළක්වන ඖෂධ ගණනාවක් දෙනවා. ඒ ඖෂධ කිසිම දෙයක් කිසිම අවස්ථාවක රෝගියාගේ කැමැත්ත පරිදි මාත්‍රා වඩු කිරීම හෝ නොගෙන සිටීම හෝ නොසලකා හැරීම නොකළ යුතුයි. ඒ වෛද්‍ය මාත්‍රාව නිසි පරිදි ලබා ගත යුතුයි. ඒ වගේම ඔවුන් සායන සඳහා නිසි පරිදි යොමු විය යුතුයි. අවශ්‍ය පරීක්ෂණ, පසුවිපරම් පරීක්ෂණ නිසි පරිදි කළ යුතුයි. ඒ වගේම ඔවුන්ගේ රැකියා, බොහෝ අයට තමගේ රැකියාව කළ හැකි යම් යම් අවදානම් සහිත රැකියා තියෙනවා. අපි කියනවා ඒ අවස්ථාවලදී යම් යම් පරිස්සමක් ගන්න කියලා. විශේෂයෙන්ම පස් සමග, පස් එක්ස්කවේට් කරමින්, පස් හාරමින් කරන ගාඩ්නින් වගේ රැකියා, ඒ වගේම කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියාවල යම් කිසි ආකාරයක තර්ජනාත්මක ස්වභාවයක් තියෙනවා. නමුත් ඒවායේත් යම් ආරක්ෂණ විදිහ අනුගමනය කරමින් තමගේ රැකියාවේ යෙදීමේ බාධාවක් නැහැ. ඒකට වැඩිපුර නිදි මරණ වගේ නම්, එහෙම නැත්නම් සමාජලාට ඔය රාත්‍රී සේවා මුර වැඩිපුර කරන අය ඉන්නවා. දැන් එවැනි තත්ත්වයකදී මේ වගේ රෝගියෙකුට යම් කිසි අපහසුාවක් දැනිය හැකිද?
ප්‍රශ්න ඇතින්ම ඒ වගේ රෝගීන් තමන්ගේ නිින්ද තමන්ගේ විවේකය තමන්ගේ සතුට සාමාන්‍ය පරිදිම ලබා ගත යුතුයි. මම අර මුලින් කිව්වා වගේ සාමාන්‍ය පුද්ගලයෙක් වගේම වුණොත් තමන්ගේ ස්ට්‍රෙස් ලෙවල් සමගේ මානසික ආතතියන් අඩු වෙන විදිහට කටයුතු කිරීම වැදගත්. කාලකලමනාකරණය කරගෙන මොකද රාත්‍රියේ වැඩ කරන්න තිබ්බයි කියලා ඊට පස්සේ ගියාට පස්සේ නිදා ගන්න හැකියාවක් නොලැබෙන්නේ නැහැ නේද? ඒ නිසා මම හිතනවා මේ වගේ රෝගියෙකුට සාමාන්‍ය දිවිපෙවතක් ගත කරන්න පුළුවන් වගේම අපි පරිස්සම් වෙන්න ඕන කාරණා කීපයකුත් තියෙනවා. වෛද්‍යතුමනි දැන් පරම්පරාවෙන් පරම්පරාවට මේ තත්ත්වයේ එනවා කියන කතන්දරයකුත් අපේ ජන සමාජයේ පැතිරෙනවා. එහි සත්‍යතාවයක් තියෙනවද? ඒකේ විශේෂයෙන්ම සමහර රෝග වර්ග තියෙනවා පරම්පරාවෙන් පරම්පරාවට ජානමය තත්ත්වයන් නිසා එන. බහුලවම තියෙන රෝගී තත්ත්වයක් තමයි අපි කියන්නේ අර සිස්ටික් ඩිසීස් කියලා. වකුගඩුවේ දියබුළු ඇතිවීමේ රෝගයක් තියෙනවා පොලිසිස්ටික් කිඩ්නි ඩිසීස් කියලා. ඒක තමයි අපි බහුලව දකින රෝගී තත්ත්වය. වකුගඩුවක් අර්ණන්නේ වීම සිද්ධ වෙන්න පුළුවන්. එවැනි රෝගීන් බොහෝ වෙලාවට මැදි වයස වෙන තෙක් සාමාන්‍යයෙන් අපිට පුළුවන් කන්ට්‍රෝල් කරගෙන ඉන්න. මැදි වයස පහ වෙලා අවුරුදු 50 විතර පහ වෙනකොට ඔවුන්ගේ අර වකුගඩුව වල ඇතුලේ සිදු වෙන ක්‍රියාවලීන් හින්දා ඒ ඇති වෙන දියබුළු ප්‍රමාණය සහ ඒවැයේ සයිස් එක වැඩි වීම හින්දා ඔවුන්ගේ වකුගඩුව වල වැඩ කරන ප්‍රමාණය අඩු වෙලා ඩයලයිසිස් කරන තත්ත්වයට පත් වෙන්න ඉඩ තියෙනවා. ඊට අමතරව කුඩා දරුවන්ගේ බොහෝ වෙලාවට ජානමය තත්ත්වයන් හින්දා මේ වකුගඩු රෝග ඇති වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒකම දැන් අපි හිතමු අපි දන්නම අපේ පරම්පරාවේ ආසන්නතම අවධියේදී කෙනෙකුට මේ මේ තත්ත්වය තිබුණා කියලා. එතකොට තව කෙනෙකුට ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු වීම තුල වාසියක් ලැබෙනවද? ඔව් ඇත්තෙන්ම ඒක වාසිය වෙන්නේ. දැන් අපි ගත්තොත් පොලිසිස්ටික් කිඩ්නි ඩිසීස් කියන ලෙඩිය ගැන ගත්තොත් ඒක පෞලි කෙනෙකුට තියෙනවා නම් අනිත් අයත් මේ ලෙඩේ තියෙනවද නැද්ද කියලා දැනගැනීමෙන් ඔවුන්ට එන සංකූලතාවයන් අපිට නවත්ත ගන්න පුළුවන්. විශේෂයෙන්ම අධි රුධිර පීඩනය සහ සමහර එවැනි රෝගීන් හට මොළයේ ලේ ගැලීම ඇති මේ හැකියාවන් තියෙන්න පුළුවන්. ඉතින් එවැනි දෙයක් අපි කලින් අඳුරගෙන ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකර්ම කරගත්තොත් බොහෝ වෙලාවට අපිට ජීවිතේ බේරා ගැනීම හැකියාව තියෙනවා. ඊට අමතරව අපි මට කියන්න ඕනේ දැන් දියවැඩියාව අධි රුධිර පීඩනය වගේ අපි කියන මේ බෝ නොවන රෝගත් ජානමය පැත්තකුත් තියෙනවා. ඉතින් පෞලි කාට හරි ඒ අවධානම තියෙනවා නම් අනිත් ලෙවල් එකේ ඊළඟ පරම්පරාවටත් එය හැදෙන්න පුළුවන්. ඒක තමයි බහුලව මේ හේතුව වෙන්නේ වකුගඩුව කරනම් නෙවීම සඳහා. එහෙනම් ඒ පැත්තෙනොත් ජානමය බැඳීමක් තියෙනවා වකුගඩු රෝගය සඳහා. ඒ නිසා අපි පරිස්සම් වෙන්න ඕනේ. ඉතින් ඒක මම හිතනවා අද දවසේ අපි අපේ වකුගඩු ආරක්ෂා කරගැනීමේ අභියෝගය පිළිබඳවයි අපි කතා කළේ. ඉතින් ඒකට මම හිතනවා ඉතාම හොඳ කරුණු කාරණා බොහොමයක් අපේ වෛද්‍යවරුන් දෙදෙනාම ඉදිරිපත් කළා. හැබැයි අර මුල්ම අවස්ථාවේදී ඉඳලම අපි අපේ වකුගඩු අකර්මණ්‍ය වුණොත් යම් කිසි විදිහකින් එතන සිටම අපිට යම් යම් ක්‍රියාවලීන් තියෙනවා සහ ලංකාවේ තිබෙන පහසුකම් වලින් උපරිම ප්‍රයෝජන අරගෙන අපිට වකුගඩු ආරක්ෂා කරගන්නටත් හැකියාව තිබෙනවා. ඒක මම හිතන අපේ වෛද්‍යරුන් දෙදෙනාම ඉතාම පැහැදිලිවම කිව්වා මේ තත්ත්වය හැදෙන්න කලින් අපි මොන වගේ අපේ ජීවන රටාවේ වෙනස්කම් ඇති කරගන්නට ඕනේද කියලා. මම හිතනවා ඒක නම් වකුගඩු අකර්මණ්‍ය වීමට නෙමෙයි නිරෝගිමත්ව ජීවත් වෙන්න අවශ්‍ය සාධක ටික. ඉතින් හැමදාමත් මම හිතන්නේ අපි මෙවැනි වැඩසටහන් වලින් අභියෝගයට ලක් කරන්නේ ඔබ නිරෝගිමත්ව ජීවත් වෙන්නට කළ යුතු දේවල්. ඒ පිළිබඳවත් අද ඉතාම හොඳ කරුණු පැහැදිලි කිරීමක් කළා. ස්තුතිවන්ත වෙන අපේ වෛද්‍යවරුන් දෙපළටම මාලිගාවත්ත ජාතික වකුගඩු මධ්‍යස්ථානයේ විශේෂඥ වෛද්‍ය අනුර හේවාගීගෙන වෛද්‍යතුමනි ස්තුතිය ඔබතුමාට පැමිණ යාට. ඒ එක්කම මාලිගාවත ජාතික වකුගඩු මධ්‍යස්ථානයේ විශේෂඥ වෛද්‍ය අර්ජුන මාරසිංහ මහතාටත් ස්තුතිවන්ත වෙනවා. ඔබ දෙපළටම ආරාධනා කරනවා අපි චැලෙන්ජ් වැඩසටහනෙන් අපි ඉදිරියටත් කතා කරමු. සමහරවිට අපිට සුව වුණු රෝගීන් අපිට මේ ස්ථානෙට ගෙනෙන්නට හැකියාවක් ලැබෙයි. ඔවුන්ගේ දිනචර්යාව පිළිබඳව කතා කරන්නට අභියෝගයට ලක් කරන්නට අවස්ථාව ලැබෙයි. ඉතින් බොහෝ සුවපත් වූ රෝගීන් අපේ වෛද්‍යවරුන් අතර ඉන්නවා. ඒ අය තවමත් ඒ සායනවලට පැමිණෙන නිසා අපි ඉදිරියේදී එවැනි අය සමගත් අපේ වෛද්‍යවරුන් සමගත් අපි සංවාද පවත්වමු ඔබව දැනුවත් කිරීම උදෙසා. එහෙමනම් අදට අපි සමුගෙන යනවා ද චැලෙන්ජ් වැඩසටහනින්. තවත් දවසකදී යලිත් හමුමු. සුබ දවසක්.